කේඩිකේට එක් ආයතනයේ සහ pcworld.lk වෙබ් අඩවි වෙනුවෙන් මගේ නම දිනේ ඔයාල හැමෝම අදත් ලිනක්ස් ලෙසන් එකකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද ලිනක්ස් වලට සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරන්නේ, ඒ වගේම කොහොමද සොෆ්ට් එකක් අන්ඉන්ස්ටෝල් කරන්නේ කියලා. ඉතින් මතක තියාගන්න සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරන්න කලින් නිතරම අපි අර අපේ වෙබ්සයිට් එකක අර නිතරම අප්ඩේට් චෙක් කරනවා. අපි නිතරම දැන් අපි ජූම්ලා හරි වර්ඩ් ප්‍රෙස් හරි වෙබ්සයිට් එකක් අපි කරනවා නම් ඒ ප්ලටෆෝම් එකේ අප්ඩේට් අපි ඉස්සල්ලා ඉන්ස්ටෝල් කරගෙන ඉන්නවා වගේ අපි ඉස්සල්ලා බලන්න ඕන ලිනක්ස් වල ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් මොන හරි අපිට ගන්න තියෙනවද කියලා. ඉතින් අප්ඩේට් මොන හරි අපිට ගන්න තියෙනවද කියලා අපි බලන කමාන්ඩ් එක තමයි apt get update කියලා ටයිප් කරලා අපි එන්ටර් කරනවා. එතකොට එයා බලනවා අපි අපේ ලිනක්ස් මැෂින් එකේ සෝස් ලිස්ට් එකේ ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එක තුල අපි දීලා තියෙන URL වලට අනුව එයා බලනවා මොන හරි අප්ඩේට් අපිට ගන්න තියෙනවද නැද්ද කියලා. ඉතින් මෙයා මේක බල්ලි වුණාට පස්සේ අපිට පුළුවන් software අප්ඩේට් තියෙනවා නම් අපිට ගන්න ඒ ටික අප්ග්‍රේඩ් කරන්න කියලා කමාන්ඩ් එකක් දෙන්න. ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන්න කියලා කමාන්ඩ් එකක් දෙන්න. ඒක තමයි අප්ග්‍රේඩ් කියන කමාන්ඩ්. ඉතින් මම තියාගන්න ඔයගොල්ලෝ මම තියාගන්න මූලික දේ තමයි නිතරම software එක ඉන්ස්ටෝල් කරන්න හෝ අන්ඉන්ස්ටෝල් කරන්න කලින් අන්ඉන්ස්ටෝල් කරනකොට නම් වැඩි ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ software එක machine ඉන්ස්ටෝල් කරනකොට නම් අවශ්‍ය වෙන්නේම නැහැ. නම් software එක ඉන්ස්ටෝල් කරන්න කලින් මේ රිමූව් කරනකොට නෙවෙයි අන්ඉන්ස්ටෝල් කරනකොට නෙවෙයි හැබැයි software එකක් මැෂින් එකට ඉස්සෙල්ලා ස්ථාපිත කරගන්නකොට ඉන්ස්ටෝල් කරගන්නකොට අනිවාර්යෙන් මේ කමාන්ඩ්ස් දෙක ක්‍රියාත්මක කරන්න වග බලා ගන්න. apt dash get histanak update කියන කමාන්ඩ් එක. එතකොට යා අපේ මැෂින් එකේ අපේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුළට මොනවද අප්ඩේට් ගන්න තියෙන කියලා චෙක් කරන අපි ඉදිරියට තියෙන source list එකට අනුව නිතරම source list කියලා මම කියන්නේ මොකද්ද කියලා පෙන්නන්නම්. අපේ මේ ලිනක්ස් මැෂින් වල root directory එකට ගියොත් මේ විදිහට ඒක etc කියන folder එකේ තියෙන apt කියලා folder එක apt කියන folder එකේ source list එකක් අපි දීලා තියෙනවා. මේ source list එකේ අපි URL දෙකක් දීලා තියෙනවා. source බලන්න මෙන්න මේකෙන් download update තියෙනවා බලන්න මෙන්න මේකෙන් කියලා අපි linux වල දැන් මේ තියෙන කාල linux වලට අදාළ repositories URL කියන ඒවා මේකෙන් තමයි මේ URL දෙකෙන් තමයි එයා update check කරන්නේ. ඉතින් මේ වගේ source list එකක අපිට දෙන්න පුළුවන් ubuntu නම් ඒවට අදාළ ubuntu fedora එක එක linux main පදවලට අදාළ source list තියෙනවා. මේ source list ඒවා මෙතන ඔයගොල්ලෝ enter කරලා save කරාට පස්සේ ඊට අනුව තමයි මේ update command එක වැඩ කරන්නේ. ඉතින් මේ දැන් එයා update කරා. දැන් අපි ඊළඟ command එක දෙමු list එක මොනවද install කරගන්න ඕන නැත්ති කියලා check කරන එක කරා. දැන් අපි කියමු install කරගන්න කියලා. ඒකට අපි කරන්න දෙන්න ඕන command එක apt get histanak upgrade කියලා මතක තියා දෙන්න ඕනේ. මතක තියාගන්න අනිත් කාරණාව මේ upgrade වෙන්න මෙතන upgrade right ඕගොල්ලෝ සමහරක් වෙලාවට ඔය linux වල නැතුව linux වල වුණත් linux වල මේ ඕනම් මෙහෙම පද්ධති ඔය linux වල වෙනත් මෙහෙම පද්ධතියක හිටියොත් root එකේ නෙවෙයි නම් ඉන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ අපි windows වල administrator account එකක් වගේ තමයි linux වල root එක. root එකේ නෙවෙයි නම් ඉන්නේ root user account එකේ නෙවෙයි නම් ඉන්නේ ඔයගොල්ලෝ ඉන්නේ වෙන ඕගොල්ලන්ට අදාළ user account එකක නම් ඕගොල්ලන් නිතරම මේ apt කියන එකට ඉස්සරහින් sudo කියන command එක පාවිච්චි කරන්න වෙනවා. එතකොට enter කරාට පස්සේ දැන් මෙතන ඉඳන් ඉල්ලන්නේ නැති root account එකේ මම ඉන්න නිසා ඔයගොල්ලෝගේ super user account එක නැත්තම් sudo කියන්නේ super user account එකේ අවසර දෙන්න කියලා. ඒ කියන්නේ administrator කෙනෙක් විදිහට මේ අවසර දෙන්න කියලා. ඔයගොල්ලන්ට මේ command එක පාවිච්චි කරොත් ඔයගොල්ලන්ට password එක ඉල්ලයි ගොඩක් වෙලාට ඔයගොල්ලන්ගේ super user account එකේ password එක නැත්තම් administrator linux වල administrator නැත්තම් windows වල administrator කව linux වල administrator කියලා පාවිච්චි කරන්නේ. linux වල කියන්නේ super user කියලා. super user account එකේ username password එක ඔයාලට type කරන්න වෙයි. දැන් මෙතනදී එක ඉල්ලන්නේ නැති වෙයි. මම enter කරලා පෙන්නන්න. ඉල්ලන්නේ හේතුව කිසිම තේරුමක් නැහැ. අපි root command එක ඉඳගෙනම නැත්නම් root use account එක ඉඳගෙනම අවශ්‍ය ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉඳන් මේ sudo කියන එක මෙතනදී
මට අදාළ වෙන්නේ නැහැ, අවශ්‍ය වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. තමාරකට අවශ්‍ය වෙන්න පුළුවන්. මෙතනදිත් ඒ command එක මොකද යන apt get update කියන එකට ඕගොල්ලන්ට sudo command එක ඉස්සෙල්ලා මොකද දෙන්න වෙයි සමහරකට. sudo hist තැනක් නැත්තම් sudo hist තැනක් apt dash get hist තැනක් update කියලා දෙන්න වෙයි. මෙතනදිත් password එක இல்லයි. එතකොට අපි මේක දුන්නාම මේ command එක දුන්නාම පොඩ තිරේ ලොකු කරන්න command එක දුන්නා මේක update ඔක්කොම check කරලා බලලා කියනවා upgrade වෙන තියෙන බිඳුවයි අලුතෙන් install වෙන තියෙන බිඳුවයි බිඳුවක් අයින් වෙනවා කියලා 133ක් are not upgrade. මේක ළඟදි මම update කරපු නිසා update කරන්න දෙයක් upgrade කරන්න දෙයක් නැහැ. මෙතනදී ඔයගලන්ට upgrade ටිකක් තිබ්බොත් install කරන්න දෙපාද කියලා yes දනෝද කියලා අහනවා. right update command එකයි upgrade command එකයි පාවිච්චි කරන්නේ. Then අපි install කරන්න බලමු. අපි මොකක්ද install කරන්නේ? අපි VLC install කරන්න බලමු. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හොයාගන්න VLC කොහොමද install කරන්නේ කියලා Google වලට ගිහිල්ලා අපි type කරලා බලමු. මෙන්න මෙහෙම තමයි මම හොයන්නේ. તો ඔයගොල්ලෝත් ඒ විදිහට හොයන්න හරි ලේසි. Google වලට යන්න. Google වලට ගිහින් type කරන්න how to install VLC in kali kila mege dina api eka type click karamu subject command ekak bala ganna vitarai thiyenne oyalanta me video balannat puluwa balamu hari lesi wage neida sudo apt install vlc kila thana type karan thiyenne honda pawichchi kala balamu onne install karana vidiya api denna ona sudo awashyai. නමුත් මෙතනදී මට අවශ්‍ය වෙන්නේ නැහැ root කිය root කලින් කිව්වාගේ root user account එකේ ඉන්න නිසා administrator නැත්තම් root මම මෙතනදී super user කියලා පාවිච්චි කරනවා. හොඳයි. අත root account එකේ මොකද දියා ගන්න ඔයාලට නැත්තම් administrator account එකක් ඉන්න නිසා මට මෙන්න මේ කියන මේ sudo කියන command එක අවශ්‍ය වෙන්නේ. නමුත් මම ඒක type කරනවා. ඕගොල්ලන්ට මතක තියා ලේසියට. ඊට පස්සේ අපි apt get අවශ්‍ය නැහැ. Install ඇතුළත් ස්ථාපිත කරන්න කියන එක. ඊට පස්සේ අපි දෙමු VLC කියලා. එතකොට යා install කරන්න පටන් ගනි. යා කියනවා already මේ වෙනකොටත් තියෙනවායි කියලා කියනවා. right. එතකොට install කරන්න අවශ්‍ය වෙන්නේ අපි වෙන එකක් බලමු මොනවද අපි වෙන තියෙන්නේ. අපි install කරලා බලමු. පොඩි software එකක් ඕගොල්ලන්ට කියලා දෙන්න ලේසියට අපිට game turn install කරන්නත් හිතෙනවා. අපි බලමු මොනවා හරි පොඩි software එකක් screen recorders බලමු. screen recorders එතන එකක් තිබ්බා. අපි ඒක ඉක්මනට install වෙනවා. අපි ඒක install කරලා බලමු. screen recorders for කියනකට යනවා. මේක තිබ්බා පොඩි software එකක් මෙන්න මේක කාසම් කියලා. අපි කාසම් කියන එක install කරන්න බලමු. එතකොට අපි මතක ඇති ඔයගොල්ලන් කරපු විදිහ මතක තියන්න ඔයගොල්ලෝ type කරපු command සාභාව ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ arrow keys පාවිච්චි කරලා මේ වගේ. දැන් මම මේ press කරමින් ඉන්නේ up arrow key එක down arrow key press කරලා අපානි පෙතර එන්න පුළුවන්. අපි මේ තියෙන command එක apt get මතක තියාගන්න. sudo කියලා ඔයගොල්ලෝ type කරන මතක තියාගන්න. මට අවශ්‍ය නැහැ ඒක. නමුත් මම type කරන apt get. apt get අවශ්‍යත් නැහැ. install custom කියලා දිලා type කරලා enter කරමු. එතකොට custom install කරන්න install වෙයි. ඉතින් මේ විදිහට තමයි software එකක් ඔයගොල්ලෝ install කරන්නේ. මේක install වුණාට පස්සේ මම කියලා දෙන්න කොහොමද මේක uninstall කරගන්න කියලා. ඒ වගේම කොහොමද ඉන්ස්ටෝල් වෙච්ච software බලන්නේ කියලා ඔයගොල්ලෝ සමහරකට දකින්නත් ඇති. අර dpkg histan tag tag list කියලා command එකක් තිබ්බා. ඒ command එක මගින් අපිට බලා ගන්න පුළුවන්
අපේ Linux version එකට නැත්නම් කාල් Linux වලට install වෙලා තියෙන software මොනවද කියලා. ඉතින් මතක තියාගන්න මේ දේවල් කරන්න ඔයාලා graphical user interface එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් Ubuntu වල වගේ ඒ වගේ graphical user interface එනවා. ඔයගොල්ලන්ට package manager වගේ install software install එකක් වෙනම software install කරන්න update කරන්න remove කරන්න වෙනම තවත් graphical user interface එකක් install කරගන්න පුළුවන් අවශ්‍ය නැහැ. නමුත් මෙතනදී අපි කරන්න යන්නේ හැම දෙයක්ම ටර්මිනල් එකෙන් හේතුව ඔයගොල්ලෝ සීක්‍රට් ඇනලිසිස් කෙනෙක් නැත්නම් හැකින් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයාලා ටර්මිනල් එකට ගොඩාක් හුරු වෙන්න වෙනවා. ටර්මිනල් එක හරිම ලේසි. ඒක පුරුදු වෙන්න එච්චර අමාරු නෑ. අර ගොඩක් කට්ටියට අර ඉංග්‍රීසි ගණිතී විද්‍යාවට පාසලේදී අර නිකන් බයක් වීතිකාවක් තියෙනවා වගේ පරිගණක වලට එන පරිගණක විද්‍යාව ඉගෙන ගන්න එන ගොඩක් කට්ටියට සිද්ධ වෙන දේ තමයි DOS Windows වල තියෙන DOS දැකපු ගමන් කම්පියුටර් එපා වෙනවා අපි දන්නවා. ඉස්සර DOS ඉගෙන ගද්දී clear CLS කියලා command එක clear වලට තියෙනවා directories වල DIR කියලා තියෙනවා නේද? ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ මේ ඒව කරලා එපා වෙලා දැක්කාම ටර්මිනල් එකක් බහිද. නමුත් ටර්මිනල් එකක් හරිම ලේසි පාවිච්චි කරන්න අඩු මෙමරි එකක් පාවිච්චි කරලා ගොඩක් වැඩ කරන්න පුළුවන් ටර්මිනල් එකකින්. ඉතින් ගොඩක් හැකින් වැඩ, සිකියුරිටි ඇනලිසිස් වැඩ තියෙන්නේ ටර්මිනල් එක හරහා. හරි, අපි කතා කරගෙන ඉද්දි මොකද සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වුණා. අපිට නම් බලන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එකට ගිහිල්ලා පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමු සොෆ්ට්වෙයාර් එක තියෙනවද කියලා. දැන් සොෆ්ට්වෙයාර් එක බලන්න තව කමාන්ඩ් එකක් තියෙනවා dp වෙන්න ඕන kg dp kg list කියලා ටයිප් කරලා එන්ටර් කරමු. ඔව් මේක තමයි කමාන්ඩ් එක. මේකේ අකුරු පිළිවෙලට ඉන්න මම එන්ටර් කරගෙන ඉන්නම් k අකුරු වෙද්දී. මේ කමාන්ඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ස්ටෝල් වෙලා තියෙන හැම software එකකම සහ එයාලගේ versions මොනවාද කියලා. මොකද දැන් dp kg histanak tag tag නැත්නම් ලකුණු දෙකක් නැත්නම් dash ලකුණු දෙකක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ list කියලා දුන්නා නම් මේ විදිහට එනවා. ඊට පස්සේ enter කරගෙන යන්න මෙන්න තියෙනවා කාසම් කියන software එක install වෙලා. කාසම් 1.4.5-2 කියන version එක තමයි install වෙලා තියෙන්නේ. දැන් අපි මේ uninstall කරන්න බලමු. මේක එච්චරම හොඳ screen recorder එකක් නෙමෙයි. මම මේ machine එක install කරලා බලුවා. ගොඩක් අමාරු වුණා. මීට වඩා ගොඩක් හොඳ softwares තියෙනවා. උදාහරණයකට එකක් මෙතනදී ඔයගොල්ලන්ට පෙන්නලා එන්නම්. මට ගොඩාක් හිත ගිය එකක් මේක. ඕපන් බෝඩ්කාස්ටර් සොෆ්ට්වෙයාර් ස්ටුඩියෝ කියන එක මන් ඊළඟ සිම්පල් ස්ක්‍රීන් රෙකෝඩර් හොඳයි. රෙකෝඩ් මයි ඩෙස්ක්ටොප් කියන එක එච්චර හොඳ නැහැ. මෙන්න මේක ගොඩක් හොඳයි. වොකෝ ස්ක්‍රීන් කියන එක. රයිට්, ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න හරි ලේසි. කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ කියලා පෙන්වලා යන්නම්. දැන් මම මේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්නත් ඔයගොල්ලන්ට මේ ලෙසන් එක කියලා දෙන්න. මේ වොකෝ ස්ක්‍රීන් එකෙන් තමයි. ඉතින් sudo apt install වොකෝ ස්ක්‍රීන්. sudo histanak apt histanak install histanak වොකෝ ස්ක්‍රීන් කියලා දුන්නොත් install කරගන්න පුළුවන්. හොඳයි, අපි කරගෙන හිටපු වැඩේට ආපහු යන්. දැන් අපි යන්නේ කාසම් uninstall කරන්න. මේ list එකකින් අයින් වෙන්න මම කරන වැඩේ මතක තියාගන්න. මේක තනිය අපි ආවේ නම බලා ගන්න. right, අපි මෙන්න මේ command එකක් තිබ්බා දීලා කොයි command එක මේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලම කරා apt get දාලා update කරා package. ඒ කියන්නේ update මොන තියෙනක check කරා. ඊට පස්සේ sudo apt get upgrade පාවිච්චි කරලා අපි අලුත් ඒවා install කරගත්තා. මට මේ machine install කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි vlc install කරා. vlc install කරනකොට vlc තියෙනවා කියලා කිව්වා. already vlc is already the newest version vlc loop motion against වෙලා තියෙන කියලා කියනවා. ඒ නිසා අපි බලන්න අපි net එකේ ගිහිල්ලා හොයලා screen recorder software එක install කරා කාසම් කියලා. මේක install වුණා. ඊට පස්සේ අපි install වුණාද කියලා හරියටම බලා ගන්න ඕන හින්දා අපි dpkg histanak dash dash list කියන command එක පාවිච්චි කරලා install වෙලා තියෙන software මොනවද කියලා check කරා. දැන් අපි යන්නේ ඒක uninstall කරන්න. අපි uninstall කරන්න දෙන command එක අපි මේක quit වෙමු. මේක ක්ලෝස් කරලා අපි අලුත් ටර්මිනල් එකක් ඕපන් කරගමු. මේ
terminal type කරමු ap මෙතන sudo දෙන්න මතක තියාගන්න මට නම් අවශ්‍ය වෙන්නේ නැහැ අර කලින් කිව්වා වගේ ඕගොල්ලන්ට දෙන්න අවශ්‍ය වෙයි ඔයගොල්ලෝ ubuntu වගේ වෙන මොනවා හරි linux version එකක ඉන්නවා නම් fedora ubuntu mint වගේ මොකක් හරි එකක ඉන්නවා නම් මට අවශ්‍ය නමුත් මම දෙන්න එක දුන්නට කමක් නැහැ ap ticket remove කියලා කලින් අපි install කරලා දුන්නේ install කියලානේ දැන් අර windows වල software uninstall කරනවා නම් මෙතනදී remove කියන command එක තමයි පාවිච්චි කරන්නේ remove windows වල install add remove programs තියෙනවා වගේ මෙතනදීත් අපි install කරනකොට install මා කියනවා remove කරන uninstall කරනකොට remove කියලා තමයි කියන්නේ remove කවද remove කරන්නේ kasm කියන software එක enter කරමු ඔන්න kasm uninstall කරන්නද කියලා හරියටම අහනවා එතකොට එකක් අයින් වෙනවා කියලා කියනවා බිඳුවයි update upgrade වෙන්නේ බිඳුවයි අලුතෙන් install වෙන්නේ එකක් remove වෙනවා 133ක් මොනවත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේ softest operation මේ operation එකෙන් පස්සේ kilobyte 1734ක් කියන්නේ megabyte 1.7ක් වගේ ප්‍රමාණයක් disk space එකක් අපේ hard disk එකේ ඉතුරු වෙනවා කියලා තියෙනවා. ඉතින් command එක yes ද no ද කියලා තමයි අහන්නේ. අර windows වල dialog box එක අහනවා වගේ අහනවා yes ද no ද. අර button දෙකක් නෙන්නේ yes ද no ද කියලා. මෙතන දැන් y ද end කියලා. ඉතින් මම y කියලා දෙන්නම් yes කියලා කියන්න ඕනේ හින්දා enter කරමු. එතකොට මෙයා මේක uninstall කරලා දායි අපේ machine එකෙන්. මේ තරම් හරි සරලයි software එක install කරන එක සහ software එකක් uninstall කරන එක. ඉතින් ඔයාලටත් Linux වලට ගොඩක් ආසයි තෙන්න නැත්නම් Linux ටයික් මේ ඉගෙන ගන්න මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මතක තියාගන්න Windows end endම Windows වල මුදල් අය කිරීම වෙන්නේ වැඩි වෙනවා. Windows 10 වලින් පස්සේ ඕගලන්ට ඒක ගොඩක් බලා ගන්න පුළුවන්. Windows ඒක නිසා ගොඩක් කට්ටිය Mac OS වලට මාරු වෙන්න යන එක මිල ඉතාදික නිසා ඒත් එක්කම ගොඩක් unfamiliar නිසා ගොඩක් Windows එක්කම අපි මේ computer පුරුදුනේ Windows එක්ක නිසා Mac OS එකට මාරු වෙන්න අමාරුයි. නමුත් Linux වලට තියෙන විවිධ හැකියාවන් සහිතින open source භාවිතා නිසා එහෙ නොමිලේ ලබා ගැනීම හැකියාව නිසා සාතුරු මොහොත අපිට Windows වලට ඕන නම් Windows විදිහටත් Mac වලට ඕන නම් Mac වලට විදිහටත් ඕනම විදිහට හදා ගන්න පුළුවන් නිසා Linux ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක උනාට. නැවතත් මේවන් පාඩමක් හමු වෙන තුරු සමු ගන්නම්. Subscribe කරන්න අපේ YouTube channel එකට. ඒ වගේම අපේ PC World SMS සේවාවට register වෙන්න. ඒත් එක්කම PCworld.lk webbed PC ලා නිතරම අපි නිකුත් කරන අලුත් ප්‍රවෘත්ති අලුත් lessons බලන්න අපේ gdktech.net webbed PC එන්න. එහි ඇදි සේවාවන් ඔබට අත්විඳින්න පුළුවන්. බොහොම ස්තුතියි අපිත් එක්ක දෙකට සමු ගන්නම්. බොහොම ස්තුතියි.